පැයෙන් පැය පුවත් තරංගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වයස අවුරුදු 18 30 අතර පුද්ගලයින්ට එන්නත ලැබෙන දිනය. ලබන නොවැම්බර් අවසානයේට පෙර මෙරට වයස අවුරුදු 18න් ඉහළ සියලු පුරවැසියන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. සැප්තැම්බර් මැදවන විට අවුරුදු 30ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලසුම් කර ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් ගරීඩෝ මහතා අද පෙරවරුවේ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදු වී ඇති අතර මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසු තුන්වන එන්නතක් පිළිබඳවද අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියුබානු තානාපතිවරයාට ප්‍රකාශ කළ බවද සඳහන්. ලොව ඉතා ඉහළ මට්ටමක පවතින කියුබානු සෞඛ්‍ය සේවාවේ අත්දැකීම් දැනුම සහ තාක්ෂණය මෙරටට ලබා දීමේ හුවමාරු වැඩසටහනක් සඳහාද අවස්ථාව ලබා දෙන ලෙස අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා තිබෙනවා. එමෙන්ම නීති විරෝධී අයුරින් වයස් සීමාව නොතකා දරුවන් පිරිසකට ෆයිසර් එන්නත ලබා දුන් එන්නත් මධ්‍යස්ථානයක් පිළිබඳව හලාපත ප්‍රදේශයෙන් වාර්තා වුණා. එහිදී පිටපදාත්වලින් පැමිණි පුද්ගලයන් සඳහාද එන්නත් ලබා දී ඇති බවටයි වාර්තා වුණේ. හලාවත කොක්කාවිල රජයේ විද්‍යාලයේදී ඊයේ ක්‍රියාත්මක වූ මෙම එන්නත් මධ්‍යස්ථානය තුළදී ෆයිසර් එන්නත ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් එහි පැමිණි පිරිස් චෝදනා කළේ මෙම මධ්‍යස්ථානයේ නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නොවන බවයි. එසේම ආනමඩුව ප්‍රාදේශ ලේකම් කොට්ටාසේ අවුරුදු 60ට වැඩි පිරිසට සහ ගැබිනි මව්වරුන්ට කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන් ඊයේ ක්‍රියාත්මක වුණා. ඒ යටතේ ආනමඩුව කන්නංගර විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ එන්නත් කරන මධ්‍යස්ථානයේ ඉතිරි වූ එන්නත් ප්‍රමාණය වයස අවුරුදු 30ට වැඩි පිරිස වෙත ලබා දීමට සෞඛ්‍ය අංශ තීරණය කිරීමත් සමග රැස්ව සිටි පිරිස අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවද වාර්තා වුණා. මේ අතර දංකොටුව මැටිකොටුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවති එන්නත් කරන වැඩසටහනකදී තමන්ට අසාධාරණයක් වූ බව පවසා පුද්ගලයෙකු දංකොටුව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ පුද්ගලයින් 239,650කට ඊයේ දිනේ කොරෝනා එන්නත් ලබා දී තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ ඒ අනුව සයිනෝෆාම් මෙන්නතේ පළමු මාත්‍රාව 15,548 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 93,434 දෙනෙකුට ලබා දී ඇති බවයි. එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව 6,332 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 805 දෙනෙකුට ලබා දී තිබෙනවා. එමෙන්ම මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ 73,308 දෙනෙකුට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 48,320 දෙනෙකුට සහ දෙවන මාත්‍රාවද 196 දෙනෙකුට ලබා දී තිබෙනවා. මෙරට තුළ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 7,948 දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව ලෙස දැක්වෙන්නේ 4,7768. කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 114 දෙනෙකුට පසුගිය පළමුවෙනිදා සිට ඊයේ දක්වා කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළා.